ඔබතුමා හිට්ලර්ටත් හඳුන්වල තිබෙනවා. ඉතින් අපි මතක් කරනවා හිට්ලර් කෙනෙක් කියලායි මේ රට හදන්නට කියන එක තමයි මහා සංගරත්නයේ අවසාන වශයෙන් මතක් කරන්නේ. ඔබතුමා මිලිටරි පාලනයක් හරි අරගෙන ගිහින් මේක හදන්න කියලා නැවතත් මතක් කරනවා. ජවතුක ආදර්ශ තරගාවලියේ පවත්වනවා. ඒ තරගයේ ජයග්‍රහණයේ තියා හිමි වුණා. මෙන්න නිවාසයක හිමිකම කරන ජනාධිපති විසිරණය වැඩසටහන යටතේ 616 දිනකට වෙනුවෙන් දස දිනකු මේ ප්‍රතිලාභීන් අතර සිටින බවත් මේ මම දැක්ක අයියේ ස්වාමීන් වහන්සේලා කීප නමක් කියලා තියෙනවා මාධ්‍ය තුල. ඒකාධිපති පාලකෙක් ඕනේ මේ රටට කියලා. අපේ හාමුදුරනේ සමා වෙන්න මම බෞද්ධෙක් විදියට ගෞරවනීය මහා සංඝරත්නයට ඉතාම ගරු කරනවා. හැබැයි ඔබ වහන්සේලා යම් කිසි තැනක අනුශාසනා කරනවා නම් දේශනා කරනවා නම් මේ රටට ඒකාධිපතියෙක් ඕනේ කියලා අපි වරද්ද ගන්න තැනක් එතන. ඒකාධිපතියගේ ස්වરૂපය මේ රටේ ජනතාවට යම් ප්‍රමාණයකින් දැනිලා තිබුණා 2015 ජනවාරියට කලින්. දැන් ඒව අමතක වෙලා තිබෙනවා. ඒ නිසා තද පාලකෝ ඉල්ලනවා. ඒ නිසා දැඩි පාලකෝ ඉල්ලනවා. පාලනය දැඩි වැඩි කියලා, පාලනය තද වැඩි කියලා, පාලනේ ඒකාධිපති ස්වරූපයකට යනවයි කියලා තමයි 2015 ජනවාරියට මේ රටේ ජනතාව වෙනසක් කෙරුවේ කියන එක අමතක කරන්න එපා. මම ඒක තමුන්නාන්සලාට පැහැදිලිව කියන්නට ඕනේ. ඒ නිදහස ශක්තිමත් කරලා, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා, මානව හිමිකම් ශක්තිමත් කරලා, මාධ්‍ය නිදහස ශක්තිමත් කරලා, ඒ සියලු දේ දුන්නාම ඒ සියලු දේ අද වැරදි විදිහට පාවිච්චි කරලා ඒ දුන්න ආයුධයෙන්ම අද අපිට ගහනවා. බණ්ඩාරනායක අගමැතිතුමාටත් අද ඔය මට කියන කතාවම තමයි කිව්වේ. එහෙම කියලා තමයි SWRD බණ්ඩාරනායක මහත්මාව මරලා දැම්මේ ඒවා කියලා තමයි. එතකොට අදත් ඒ ස්වරූපයට හැසිරෙනවා. අදත් ඒ විදිහේ දේවල් බණ්ඩාරනායක මහත්මාට පාවිච්චි කරපු වචන අද මටත් පාවිච්චි කරනවා. බණ්ඩාරනායක මහත්මා මේ රටේ අවුරුදු 3.5යි බලේ හිටියේ. අවුරුදු 3.5ක් බලේ හිටපු නායකයෙක් මේ රටේ ප්‍රජාන්ත්‍රවාදී නායකයෙක් විදිහට සාමාන්‍ය පොදු ජනතාවගේ හදවත් ඇතුලේ අදත් තිබෙන්නේ එතුමා පුංචි මිනිස්සු වෙනුවෙන් අවශ්‍ය සමාජ පරිවර්තනයක් කරපු නිසායි. මේ රටේ සමාජ පරිවර්තනයක් කරපු ප්‍රධාන දේශපාලන නායකයෝ කීප දෙනෙක් ඉන්නවා. මේ රටේ ප්‍රජාන්ත්‍රවාදය තහවුරු කරන්න, ශක්තිමත් කරන්න බොහෝ අය කටයුතු කෙරුවා. නමුත් මූලික වශයෙන්ම අද තිබෙන මේ සමාජ තත්ත්වයන් ඇතැම් අය වැරදි විදිහට පාවිච්චි කරනවා. ඔය ඉල්ලන ඒකාධිපතියෝ, ඔය ඉල්ලන ආඥාදායකයෝ, ඔය ඉල්ලන හමුදා පාලනයක් වුණත් හොඳයි කියන අය ඒ අත්දැකීම පිළිබඳව අවබෝධයක් නොමැතිවයි ඒ වගේ දේවල් කතා කරන්නේ. ධම්මං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. සංඝරණං ගච්ඡාමි. එදා මුල්ින් මහා සාහිත්‍ය කුලෙල මාත්‍රිදී පවත්වපු ඉතිහාසය අපි අහලා තියෙනවා. ඒ වගේම තමයි පොත් දර්ශන ප්‍රකාශනයේ ප්‍රසාරණයේ කතුකෝදයේ ප්‍රබල අපිට බුදුරජාණන් වහන්සේ කිසි විදිහක හිට්ලර් කෙනෙක් වෙන්න කියලා කිව්වේ. ඒක අමාරුයි. 19 ශතවර්ෂයේ බුදුදහම ගැන විශේෂ උනන්දුවක් දැක්ක ජර්මන් ජාතිකයන් අපි දන්නවා. ඒ ජර්මන් ජාතිකයන් මම හිතා ඉංග්‍රීසි ජාතිකයන් වාගේම ජර්මන් ජාතිකයන් තමයි කළේ. ඒ දැනුම ලංකාවේ තර නෙමෙයි ජර්මනියේ බුදුදහම තියෙන ඒ සමಿತಿ සමාගම් ගෙනිච්ච. ඒ සමಿತಿ සමාගම් 1930 දශකෙදී නැති වුණා. හිට්ලර් ඇවිල්ලා ඒ සමಿತಿ සමාගම් විසිරුවා හැරලා ඒ ආගම්වල ඉන්නවනේ බුදුදහම කරනවා සමහර අය ගිහින් එයාට තියෙන වෙනම හිර කූඩු වල දාලා ඊට පස්සේ එයා ගැන කිසිම තොරතුරක් නැහැ. ඉතින් මන් දන්නේ අපි කොහොමද හිට්ලර් උයි බුදුදහමයි එකට එකතු කරගෙන යන්නේ කියලා. මට නම් ඒක තේරෙන්නේ නැහැ. ඒක අපේ ධර්මයට විරුද්ධයි. අපි විවිධ දේශපාලන අදහස් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කාටද ඡන්දෙ දෙන්නේ? ඔක්කොම බුදුදහමේ ඉඳ තියෙනවා. අපි කොහොමද පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ? ඒක ප්‍රශ්න නෙමෙයි. ඒත් අපිට කියන්න බෑ ඉඩි අමින් වාගේ වෙන්නේ. අපිට කියන්න බෑ පොල් පොට් වාගේ වෙන්නේ. අපිට කියන්න බෑ හිට්ලර් වාගේ වෙන්නේ. ඒක විරුද්ධයි. ඒක ඕන වෙලාවක කරනවා නම් ඒක හෙලා දකින්න තියෙනවා. මං ඉන්න දැනගෙන කරා නම් මම මේ වෙලෙම කතා කළ එක හෙලා දකින්න.
මං ඉන්න තැන කොහොම කිව්වා නම් අර ජනමාධ්‍ය මාව කාලා ඉවර කළාත් යනවා. උදේ ඉඳන් ගහනවා. මිනිස්සුකෙන් අහනවා. මොකද රණදී වික්‍රමසිංහ කරේ? මොනාද මේ කරේ කියලා. මට බුදු මේක නොවුණු එක. එක පත්තරයක කතාව විද්‍යුත් මාධ්‍යවලින් මේ ප්‍රචාරය කරාට ඊට පස්සේ අපි කරන්න හැමදාම ප්‍රශ්න අහන පාරින්න මිනිස්සු. ඒක එතනින් අවසන්. මුද්‍රිත මාධ්‍ය සාරූපකරුවන් ගණනාවක් හිටියා. ඒත් පුවත්පත් වාර්තා ටික රහත් වුණා. දැන් මේ මුද්‍රිත මාධ්‍ය තියෙන සමාගම් වල පුවත්පත් වාර්තා රහත් වුණා. මේ ගැන කතු ඇතියක්වත් නැහැ. මං අහන්නේ දැන් ඕම වෙනවා නම් හිට්ලර් කෙනෙක් આવොත් මොකද මාධ්‍යයට වෙන්නේ? අපි ශිෂ්ටාචාර සමාජය. ඒ ශිෂ්ටාචාරයන් අපි ගෙනියන්න ඕනේ. ලෝකයේ අපිට ගරු කරන්නේ බුදුදහමේ තියෙන ඒ බලපෑම නිසා තමයි තේරවාද බුද්ධහගෙන් අපිට ප්‍රජාතන්ත්‍රවාදී ගෙනියන්න පුළුවන්. රටේ ප්‍රශ්න තිබුණා. සමහර විට මේ බලතල අපේ අයිතිවාසිකම් සීමා වුණා. සමහරට ඇවිල්ලා සියම් නිකාය මල්වතු පාර්ශවය කඩනවා කියලා කිව්වා. ඒක වෙන්නේ නැහැ. ඒක කියුනේ නැහැ. අපිට එකතු වෙලා නවත්තන්න පුළුවන්. එනිත් මෙහෙම අවස්ථාවලදී අපි මේ බුදුන් වහන්සේගේ ධර්මයන් ක්‍රියා කරනවා. බුදුන් වහන්සේ කිසි විට කිව්වේ නැහැ මම හරි කියලා. අපිට කිව්වේ මගේ ධර්මය පරීක්ෂා කරලා බලන්න. මගේ ධර්මය පරීක්ෂා කරලා බලන්න ඒක සත්‍ය තිබෙනවද නැද්ද? අනික ආගම් වලට ගරු කරන්නේ අනික ආගමික කතුරුන්ට ගරු කරන්න. එහෙම නිදහස් සමාජයක් ඒ කාලේ යෝජනා කරනවා කියන එක අද හිතන්න බැරි එකක්. ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් ඇමතිතුමා සහ නොයෙක් ඇමතිවරු ඒ පිළිබඳව ප්‍රකාශ කිරීම මම දන්නේ මං ඉච්චර වැදගත් පුද්ගලෙක්ද කියලා. මම මේ සාමාන්‍ය පුද්ගලෙක්ගේ නිවසේ කරපු අනුශාසනාවක්නේ. දැන් මේ අනුශාසනාව කරන්නේ මට මගේ පුද්ගලික නිවසේ. ඉතින් ඒක පිළිබඳව මේ මොපමණ ප්‍රකාශ නිකුත් කිරීම මම දන්නේ ඇයි එහෙම කරන්න හේතුව. මොකද ඉතින් මම වැදගත් ඉච්චර වැදගත් පුද්ගලෙකුත් නෙමෙයි, මම සාමාන්‍ය පුද්ගලෙක්. එහෙමනම් සමහර විට ඉතින් අනුනායක ස්වාමින් වහන්සේට විරුද්ධව කරන ප්‍රකාශ වෙන්න ඇති. නමුත් මම හිතන්නේ එහෙම සුදුසුයි කියලා අනුනායක ස්වාමින් වහන්සේ කෙනෙකුට පිළිබඳව පුද්ගලිකව කරපු අනුශාසනාවක් පිළිබඳ එහෙම කටයුතු කළ යුතුයි කියලා. ඉතින් අර නිසා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ තිබුණනේ මොන හේතුන් මතද අනුශාසනාව කළේ කියලා. ඉතින් මම දන්න තරමට නම් මේ බුදුහාමුදුරුව වදාරලා තියෙන්නේ මේ යම් කිසි අනුශාසනාවක් කරනකොට ඒ අනුශාසනාව තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවක් තියෙන පුද්ගලයන්ට පමණක් අනුශාසනාව කළ යුතුයි කියලා. ඉතින් මම නම් ඒ අනුශාසනාවේ තියෙන සියලුම කරුණු වටහා ගත්තා. වටහා ගත්ත නැති පුද්ගලයෝ තමයි මේ පිළිබඳව ප්‍රකාශ නිකුත් කරන්නේ.